උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර උණුසුම්ම තත්ත්වය දැන් මතුවෙමින් පවතිනවා. දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් ඊයේ දවසේදී ප්‍රකාශයක් නිකුත් කරනවා. ඒ තමයි උතුරු කොරියාවට මේ කරන ක්‍රියාවලීන් වලට අදාළව ප්‍රතිචාර දක්වා නොසිටීම සිදු නොකළ යුතු බව. උතුරු කොරියාව ඩ්‍රෝන දකුණු කොරියාවට එවූ බව උන් තවමත් විශ්වාස කරනවා. ඒ ඔස්සේ උන්ගේ ප්‍රහාරකයන් අහඹා ගිය බව තමයි දකුණු කොරියාවේ තවමත් විශ්වාසය. යුරේෂිය නම් වාර්තා කර තිබුණේ මේවා ඩ්‍රෝන් නෙමෙයි උතුරු කොරියාවෙන් නාමේ කුරුල්ලු රංචුවක් කියලා. කොහොම වුණත් නෝත් කොරියාව වලින් ඩ්‍රෝන් පහක් ආව කියන එක තමයි දකුණු කොරියාව මේ වන විටත් විශ්වාස කරන කාරණේ බවට පත් වෙලා තිබෙන්නේ. කෙසේ වෙතත් මේ පාදක කරගනිමින් we must punish and retaliate against any provocation by North Korea. That is must powerful means to the deter provocations. ඒ අනුව ඔවුන් සඳහන් කරන්නේ අපි අනිවාර්යයෙන්ම උතුරු කොරියාවට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගත යුතු බව. ඒ අනුව ජනාධිපතිවරයාගේ මේ ප්‍රකාශය බොහොම ප්‍රගර ප්‍රකාශයක් බවට පත්වන්නේ මොකද ඔවුන් සමගින් මේ වන විට බටහිරද ලොකු දායකත්වයක් දක්වමින් සිටින නිසා. We must not fear or hesitate because North Korea has nuclear weapons. අපි උතුරු කොරියාවට න්‍යෂ්ටික ආයුධ තියෙන නිසා කිසිදු විදිහකින් බිය විය යුතු නැහැ ඔවුන්ට ප්‍රතිචාර දක්වන්නට. ඒ උතුරු කොරියාවට න්‍යෂ්ටික ආවි තිබ්බා කියන එක අපි බිය වෙලා පැත්තකට වෙන්න හේතුවක් නොවිය යුතුයි. ඒ අනුව මේ පාදක කරගනිමින් තමයි දැන් දකුණු කොරියාව සූදානමින් ඉන්න බවක් පේන්න තිබෙනවා උතුරු කොරියාවත් එක්ක පැටලෙන්නට. ඒ නිසා තමයි ඔවුන් මේ වෙද්දී දකුණු කොරියානු ගුවන් ආරක්ෂණ පද්ධති සක්‍රිය කරගන්නට, දකුණු කොරියානු යම් ආකාරයකින් ඩ්‍රෝන් පද්ධති ශක්තිමත් කරගන්නට මේ වන විට උත්සාහයක් දරමින් සිටින්නේ. දකුණු කොරියාව ප්‍රතිචාර දැක්වීමක් සිදු කරනු ලැබුවා උතුරු කොරියාවට ඩ්‍රෝන් එල් පැමිණීමත් සමග ඊට අදාළ වුණු ප්‍රහාර එල්ල කරමින්. ආරක්ෂක අමාත්‍ය ලී ජොංග් ප්‍රකාශයක් කර තිබුණා පාර්ලිමේන්තුවේදී Young had ordered him to send drones into North Korea in response to any instruction, any incursion, even if that means risking escalation. යම් අවධානම්කාරී තත්ත්වයක් මතුවෙමින් පවතී නම් ඕනෑම අවස්ථාවකදී උතුරු කොරියාවට ඩ්‍රෝන යොමු කරන්නට දකුණු කොරියානු ජනාධිපතිවරයා විසින් මේ වන විටත් උපදෙස් ලබා දී ඇති බව ප්‍රකාශ කර තිබුණා. ඒ නිසා උතුරු කොරියා දකුණු කොරියා යුද්ධයක් ඇවිලීම ඉතාමත් ආසන්න මට්ටමක පවතින බවට තමයි මේ වෙද්දි තොරතුරු වාර්තා වන්නේ. කෙසේ වෙතත් මේ වෙද්දි අමාත්‍යංශයේ විදිහට දකුණු කොරියාව ට්‍රිලියන 331.4ක් වොන්, එහෙම නැත්නම් ඇමරිකානු ඩොලර් බිලියන 261ක් ඔවුන්ගේ ඉදිරි අවුරුදු 5ක ආරක්ෂක වියදම් විදිහට මේ වෙද්දි සැලසුම් කර තිබෙනවා. ඒක වාර්ෂිකව 6.8ක වැඩිවීමක් විදිහටයි පෙන්නුම් කරන්නේ. ඒ නිසා මේ සියලු ප්‍රතිපාදන වෙන් කර ගැනීම තුළ යලිත් වතාවක් ශක්තිමත් යුද්ධයකට අවතීර්ණ වීම සඳහා ප්‍රයත්න දරන ආකාරයක් පෙන්නුම් කරමින් පවතිනවා.